neck. හවස්යාමි වැඩක් නැති හින්දා රාලහාමිලාගේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න කියලා හිතුණා. ඉතින් ආවා. තමුන්නාන්සේ ආපියක කොයිතරම් දෙයක්ද? ඉන්න මං බොන්න මොකවත් ගේන්න. නෑ. නැතුවට කාරි නෑ. එහෙම කොහොමද? ආපු මුල්ම දවසේ මොකද සංග්‍රහයක් නොවිද? මම ලියන මහත්තයාට උපදෙස් දීලායි තියෙන්නේ. හෙට අනිද්දාට රාලහාමිගේ ණය තුරුෂ්ටිකයි ඉඩම බේරගන්න අවශ්‍ය මුදල් ටිකයි රාලහාමිට ලැබෙවි. ඊට පස්සේ තියෙන කල්පනාවෙන් සිහි බුද්ධියෙන් ඒ ණය තුරුෂ්ටික බේරගන්න එකයි. නරක කාලය ලැබුවාම හිනහුරා විෂ්ණු දෙවියන්ට පටකොල කවවලු. ඉන්න. මං දරුවට කතා කරන්න. බඩේ අමාරුවක් ඇති නිසා නෙමෙයි මම මේක බොන්නේ. ආම මහත්තයා කෝපි වලට කැමති නෑ වගේ. මේ වගේ අවස්ථාවක ශාරීරික උත්තේජකයක් වශයෙන් කෝපි පාන එක බොහොම වටිනවා. මොකද පින්නේ ඔබ අසනීප පින්වලි. වරින්. එහෙමනම් ඇයි මේ විදිහට වෙවුලන්නේ මන් දන්නේ පොඩි සීතලක් වගේ දෙයක් හැමර දැනෙනවා සීතලක් කොහෙ සීතලක්ද මේ ගිනි රස්නේ වෙලාවට මට නම් දාඩියක් ගන්න මන්ද මට නම් සීතල ඒ මේ බොරු කියන්නේ ඔබ වෙවුලන්නේ මට ඇති බය නිසායි නෑ මම ඔබට බය වෙන්න හේතුවක් නැහැ ඒ කොහොම වුණත් ඔබ මට බය පාටයි කවුද එහෙම කියන්නේ එහෙම දෙයක් නෑ ඔය මූණ දිහා බලපුවාම ඒ මූණෙන් පැහැදිලි වෙන්නේ තිගැස්ම කුලයටකම ඇත්තටම ඔබ මට බයයි
ඒ බව මට හොඳින් දැනෙනවා. ඒ මේ යන්නන්නේ ඔබ හිතනවද මම යක්ෂයෙක් කියලා? अन सिद्ध वचने අම්ම පනේ නැති බැරි වෙලාවට කරන උදව්වල තමයි මුදලාලි අගේ වැඩි. රාලහාමිට කියන්න ළඟකදී ඉඳලා මටත් ප්‍රශ්න වැළයි. එකක් ලිහෙනකොට තවත් එකක් ගැට ගැහෙනවා. ඒකම තමයි රාලහාමිගෙන් මං මගේ මුදල් ටික ඉල්ලලාම හිටියේ. මං ටිකක් තදින් කතා කරාද කියලා මම දන්නේ. ඒකේ කාර්යයක් මට නැහැ.
හිතේ කේන්ති අවිස්චිච්ච වෙලාවට සිද්ධ වෙන දේවල් හිතේ ඔය තියාගෙන ඉන්න જાති මිනිහෙක් නෙවෙයි මං පෞගිය කාලේ මගේ ඔළුවත් කම්මලක් වගේ තිබුණේ ගත්ත ණය සල්ලි අවුරුදු දෙකේ ඔලියයි ඔක්කොම මං ලෑස්ති කරලා තියෙන පොඩ්ඩක් ඉන්න මං ගෙනල්ලා දෙන්න मगे ये मगे राजनी තියෙන වෑංජනයක් හදන්න. ඔය අහිංසක සතාව අතහරින්න. හාමු මහත්තයාගේ ඇඟපත දුර්වල වෙලා. ඇඟපත දුර්වල වෙනකොට ඉක්මනින් මිස බීජ ඇඟට ඇතුල් වෙනවා. ඒකයි ඔය දැන් නිතරම ලෙඩ. ඇඟට පතට පණ එන්න හොඳ මතක් මාළුවක් එක්ක බත් කටක් කන්න එපා. එහෙම නුනත් හාමු මහත්තයා ගොරවන්නේ මට. මං ඒක හාමු මහත්තයාත් එක්ක කතා කරන්න. ගිරිගෝරිස් මාමා කුකුලව මරන්න එපා. නගර දොස්තර කෙනෙකුට ගිහින් බෙල්මුත් දෙන්න ඕන. කැමති නෑනේ. මගේ පෙරැත්තේටමයි වෙන වෙන ගල පුත්ත මල් ටික වන් දුන්නා. ලඩාර සාත්තුකල ඉක්මනට සුවේ. කොහේ ඔරෙන්න පොදු? ගබඩා කාමරේ ඇස් කරද්දි පොඩි හිටා. යාට වෙනා? සෙල්ලම් කරන්න හිටා. विवेक कोई वेले पोत पात्र ढीर वेला आवश्यकता भी तीनों ना वेला वादा करने पर अंधों ने पोती की हुआ नवकाता पोत ना ते कदी कदम किए बार ना मार
එතකොට මගේ ඔළුව හිරි වැටෙනවා මේ ළඟකදී ඉඳලා. මොන පැත්ත? මේ මේ පැත්ත. මේ ඇහෙත් තලක් නෑ. ඔබ ලස්සන අමුණන් බලා ඉන්න හොඳයි. හාව මාත්‍රේ නෝනයි. හොඳ විදෙක් ලව්වා. ඔළු ගෙඩි දෙක බලව ගත්තා නම් හොඳයි. ඒයි. නෑ මං නිකමට කිව්වේ. प्रश्न किरी බලنده දේවල් ගැන කතා කරන්නේ මොඩියෝ විතරයි බබා. වම් බලنده කතා. බලنده නවී කොහොමද ආදරය කරන්නේ? ඕනම පඬිතේ උගදී ආදරේ හැමෝම බලنده වෙයි. මගේ වස්තුව, මගේ මැණික, මගේ ප්‍රියම්බිකාව, මගේ ආදරි. මේ මොන තරම් ලාමක මෝඩ කතාද? මගෙන් කවදාකවත් දෙවෙනි වචන බලාපොරොත්තු වෙන්න එපා. ඒ ආලය, ආදරය, ප්‍රේමය වගේ වචන තියෙන්නේ බොළඳ නවකතා පොත්වල. මම ඔය නවකතා වල එන බොළඳ දේවල් වලට වහල් වෙන්නේ නැහැ. ඒ වුණාට බබා නවකතා පොත් කියවන බව මම දන්නවා. ඔව්. මම නවකතා පොත් කියවන්න ගොඩාක් කැමතියි. බොහෝ දවසකට මගේ තනිකමට පාළුවට මගේ ළඟින් හිටියේ පොත්වල චරිත. දැන් එයයි මගේ යාළුවා වෙලා. ඒකට කමක් නැහැ. ඔබට ඌමනා ඕනෑම නවකතාවක් කියවන්න. මගෙන් කිසිම බාධාවක් නැහැ. හැබැයි මේ දේ හොඳට සිහිය තියාගන්න. ඔබගේ ඔළු ගෙඩිය අනවශ්‍ය දේවල් වලින් පිරුණොත් ගුණවත් හරවත් දේවලට ඉඩ ඇහිරේවි. ඔළුගෙඩිය ඔබ අකමැති නම් මම නවකතා පොත් කියවීම නවත්තන්න. එපා. මේ විශාලගේ බිත්ති ඇතුලේ තට්ට තනියම කතා කරන්නවත් කෙනෙක් නැතුව මං කොහොමද දවස ගත කරන්නේ? අඩු ගානේ අපේ දරුවෙක්වත් ලැබුණේ. කලාකාරයෝ උපදිනවා මිසක් මවන්න බෑ.
තනීමේ දක්ෂතාවයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ කලාකාරයෙකුට. යම්කිසි පුහුණු වීමක් අවශ්‍යයි. සමාජ ශාස්ත්‍රය, මනෝවිද්‍යාව ආදී විෂයන් පිළිබඳ මනා පරිචයක් ලබන්නේ නැතුව කලාකාරයෙක් වෙන්න බෑ. එහෙමනම් මට කවදාවත් කවි ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. ලේඛ්‍යාද්‍ය රූපම් චිත්‍රේ භවති තත් රූපම් යන කියු කවින්ගේ රචනා සම්බන්ධයෙන් වඩා කියලා. ලේඛකයා හට යම් රූපයක් වේන. එම රූපය චිත්‍රේද වේ. අපෝ ඔයා පබ්‍රංස මට තේරෙන එකක් ඈ. ඊයම් කුරුන් නිතර නිතර අතපත ගන්නකොට ඊයම් ඇබිත්ෙන් ඇබිත් ශරීරයට ඇතුල් වෙනව වගේ පුතපත කියවීමෙන් යම් යම් කාරණා කටයුතු මුලිට ඇතුල් වෙනව. කොටිම කියනවා නම් මට දැන් හිතන්නවත් බැහැ. එහෙම හිතනකොට මගේ ඉහමුලකක් කියනවා. සොයි සමහත්යගෙන උනත් කවි වලට කැමතිද? එයත් කලාකාරයෙක්ද? කලාකාරියක් නෙමෙයි. කලාකාරිය. යන දේ අහපන්කො දරුවෝ. මේ දැන් නෑවුව විතරයි නේද? අයි ගාඩිය දායි. අම්මෝ මවාඩිය. අප්‍රසන්න විදියටනේ කතා කරුවේ. මට නම් අදහන්නත් බෑ. ගමී කාලගේ කතාවල ඇත්තක් නැති වෙන්න බෑ. මොකක්ද ඇත්ත? හාමු මහත්තයාගේ ඔළු ගෙඩිය හොඳ නැහැ කියන කතාව. හැබෑවටම නැත්තම් මේ මට අරහෙම කතා කරාවිද? දරුවගේ දුකසව බලන්නවත් වලවට කොට වදින්න එපා කියලා කිව්වා. මං කොහොමටවත් උන් හැත් එක්ක වාද බේද කරන්න ගියේ නැහැ. එහෙම වුණා නම් ඒක දරුවගේ අනාගතයට හොඳ මදි. කොහෙන්ද මේ බොළඳ නවකතාව පොත්? කියවන්න ඉල්ලගත්ත. කාගෙන්ද? සොයි සමහත්තයා. අද කවුද මෙහාට ආවේ? සොයි සමහත්තයා. ඒක ආදත් මෙහාට ආවද? සොයි සමහත්තයා විතරයි ආවේ. ශීලාචාර ගති පැවතුම් ඇති අය. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ හිත් ගන්න උදන්. ඒක කවිකාරයෙක් නේ. ඔය නවකතා පොත්වල සමහර චරිත වගේ සොයිසරත් පුළුවනි අනුන්ගේ හිත් දිරා ගන්න. පබාට ඕනේ නම් ඔහු සමග කතා කරන්න. කැමති නම් කතා කරන්න. සොයි සමහත්තයා ගත කරන්නේ ඉතාම දුබ්බර ජීවිතයක්. පව්. එයාගේ බිරිඳ ගොඩාක් සැරපරුෂ කෙනෙක්. ඒකගේ දුබ්බර ජීවිතයට වග කියන්න ඕන ඒකම මිසක් වෙන කවුරුත් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ?
එහෙම කියන්නේ ඒක මහා මෝඩ තකතිරේක නිසා. සොයසට සිද්ධ වෙලා තියෙන දේ සාධාරණයි. ඔය වගේ මෝඩ මිනිහෙක් ඕනෑම ගෑණියෙකුට ලේසියෙන්ම රවට්ට ගන්න පුළුවන්. ඒ ගෑණියගේ චරිතය හොඳ නෑ. ඒ ගෑණිය ඇයි සොයසව විවාහ කරගත්ත කියලා මට දැන් තේරෙනවා. කාටද කතා හදන්නේ? මගේ ගැන උනත් කාටද කතා හදන්නේ? मगे हितट सकय ईर्ष्या व्यति परीक्षा कर බබාට පුළුවන් සොයිසගෙන මෝඩයත් එක්ක ඔලින්ද ක්‍රීඩා කරන්න ඕනතරම් කතා කරන්න මේකේ සතුට නම් කප්ලිඩ් බට අරන් කිද වැඩක් මං හිතුවේ ඔබ දන්නවා ඇති කියලා वाला एक नांग तुम हरियर किया दान हरियर पन पीटे उबे खाता बस देखे देख कल देख रहा देख के ना सुना कान देखा उन्होंने हाँ एदम एदम बड़े आदि नी नुम्बे बडगिनी बाला रस मुस मुलिन जोदला आहार देन निमला एलांद मावुमय अनुवनुमुला सोकय नुबट पत्न दुरुकर बसिन अमयुत्न සනසන සුගුණවත් එලඳ සුමිතුර නොවේද සිරිමත් මොකද මේ බෙරියන් දෙන්නේ කාට හැන්නේද රැ කවි කියන්නේ මොකද මෙච්චර කාලයක් කවි ගියේ කාටවත් හැන්දෑයි මං කොහමද ඒක දන්නේ හිතට එන අදහස් පොතේ කුරුටු ගන්න पोते कुरुटुगा पुआ हंडनगा क्यों ना ऐच्छा है कुरुटुगा गाहितियम ओकोम हरियावी माँ कियला तीये ना वा मागेन्ना हा किसी में दया करने पाकियला जब मुकादमा करला तीन करला तीन कागेंग अहला दे वाला हुए पोत पात्तोले वैरे तबाद दवा सबको दागते සුමානෙකට දවස් 3-4ක් වලව්වට යනවා මොකද හිතුවද මං ආසාවකට යනවායි කියලා අවුරුද්ද අවසානේ පොත්පත්වල වැඩ ගොඩක් තියෙනවා මොකද මගේ වැඩ කොටස වෙන කෙනෙක් කරලා දෙන එකක් ඇයි හොඳයි මම යනවා හාමු මහත්තයා මුණ ගැහෙන්න අද හෙටම මොකද වලව්වේ වැඩ කරන දින ගණන වැඩි වෙනවා නා අපට ගෙවන මුදලෙත් වැඩිවීමක් සිද්ධ වෙන්න ඕනේ ආව් මහත්තයා මෙච්චර කාලයකට මට අසාධාරණයක් කරලා නැහැ නෝ අතමිට පිරින්ද යහමින් මුදල් දෙනවා එහෙම වෙගේ තවත් කරදර කරන්න පුළුවන් මම්මගේ සේවය වෙනුවෙන් කැප වෙන මම්මගේ සේවය හරියාකාරව කරනවා එච්චර
ඕකලට සේවය කරලා ඉවරනකොට රොඩ්ඩ විතරයි ඉතුරු වෙන්නේ. තැලෙන යකඩ දැක්කම උඩ දාගෙන තලනවලු. මහා කෛරාටික මිනිහලු. මං හෙටම යනවා බලවුවට. නම් කරුණා. ඒ වුණාට ඔහෙලා කරුණාව දයාව ගෑවිලාවක් නැහැ. හැබැයි කවුද ඔහෙට ඔය නම දැම්මේ?